අලුත් වීඩියෝකට ඔයගලන් හැම දෙනෙක්ම බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් ඔබ බලනවා ඇති මේ කොහෙද ඉන්නේ කියලා. වහලක් උඩ නැගලා තමයි ඉන්නේ. හැබැයි මේ ඉස්සරහින් පේන එක දැක්කහම ඔබට පැහැදිලි මම මොකද්ද අද ඔයගලන්ට කියන්න හදන්නේ කියලා. මේ තියෙන සෝලා පැනල් එකක් මේ පේන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් මේ වටේ සෝලා පැනල් තියෙනවා. මේ මේ මගේ මිත්‍රයෙක්ගේ ගෙදර වහල උඩ තමයි ඉන්නේ. මේ ඉන්නේ මගේ මිත්‍රයා. නම කසුන් සමරසිංහ. ඉතින් අපි දෙන්න පාසලේ එකට ඉගෙනගත්තු මිත්‍රයෙක්. ඉතින් මම කිව්වා මගේ ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මොකද මීට කලින් වතාවක මම මේ සෝලා පැනල් සම්බන්ධව වීඩියෝ එකක් ඔබට අරගෙන ආවා. ලංකාවේ මේ අපේ රටේ මේ වෙනකොට පවතින පවර් කට් එකත් එක්ක ඊට සමගාමීව කොහොමද අපි සෝලා පැනල් වලට යොමු වෙනවා නම් එක කරන්න ඕන සහ සෝලා පැනල් ගැන ඔබට තිබිච්ච යම් යම් ගැටලු निराකරණය කරන්න මම ඔබට වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකෙන් පස්සේ කමෙන්ට්ස් වල තව ගොඩක් ප්‍රශ්න තිබුණා. ඔබට අනේ ප්‍රශ්න ටික निराකරණය කරන්න සෝලා පැනල් එකක් ප්‍රායෝගිකව විඳින කෙනෙක් විදිහට මම මගේ මිත්‍රයව තෝරගත්තා. එයාගෙන් මම මේ ප්‍රශ්න ටික අහලා උත්තර ගත්තා නම් හොඳයි කියලා ඔබට මෙතකොට මේ තත්ත්වය ප්‍රායෝගිකව පැහැදිලි කරලා දෙන්න වඩාත් හොඳ තැන මෙතන නිසා. ඉතින් කසුන් අයිබුවන් කියලා පිළිගන්නවා. කසුන් පොඩ්ඩක් කියන්න. දැන් මේ කසුන්ගේ මේ තියෙන සෝලා පැනල් සිස්ටම් එක කොච්චරද මේ කියන්නේ මේකේ කැපැසිටි එක කොහොමද? මදුර මේක කැපැසිටි එක ඇතරම තීරණය කරන්න ඉන්නවට එකෙන් ඉන්නවට එක මම ඔබට පසුව කියන්නම්. මගේ මෙතන තියෙනවා පැනල්ස් 24ක්. පැනල්ස් 24ක් 270 ගානේ කැපැසිටි එක තියෙන පැනල්ස් 24කින් තමයි ඉන්නවට එකට කැපැසිටි එක දෙලා තියෙන ඉන්නවට එක KVA 6ක් වෙන පැනල් එකක් තියෙන ඉන්නවට එක. ඔව්. කිලෝවොට් 6ක ඉන්වර්ටර් එකක් සහිතව පැනල් 24ක පද්ධතියක් මෙතන තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කසුන් දැන් මේක හයි කරලා කොච්චර කාලයක් වෙනවද? මොමදුර මේක හයි කරේ 2018 2018 ජනවාරි මාසේ. දැන් ඒතර අවුරුදු 3ක් පරණ යුනිට් එකක් තමයි මං ගාමේ තියෙන්නේ. ඔව් ඒ කියන්නේ කසුන්ට හොඳ අත්දැකීමක් තියෙනවා මේකත් එක්ක. මොකද අවුරුදු 3ක කාලයක ඉඳලා පාරිභෝගිකයෙක් මේ සෝලා ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධව. එතකොට දැන් ඇත්තටම ඔබට මේකෙන් යම් වාසියක් තියෙනවද? වාසියක් තියෙනවද? චුට්ටක් ඒ ගැන කියන්නකො. මදුර මෙහෙමයි. දැන් මම මේක පටන් ගන්න 2018 මම ඒ 2018 ඒ පටන් ගන්න වෙලාව කියලා කියන්නේ අර ගවර්න්මන්ට් එකේ ලෝන් එක දීලා ඒ වගේ එන එක. ඉතින් ඒතකොට මේක අර ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේ වගේ තිබිච්ච දෙයක් නිසා උඟ දෙනෙකුට තිබි හරි ප්‍රශ්නයක්. මට තිබිච්ච ප්‍රශ්නයක් මම මේක හයි කරගන්නවාද? මොකද්ද මේක? මේක මට ඇත්තටම ගන්න පුළුවන් රිටර්න් එකක් ගන්න පුළුවන්ද කියන එක. ඒ වගේමයි මට දැන් කම්පැරිසන් එකක් කරන්න නැත්තම් විස්තර හොයන්න බලන්න. මොකද දැන් මේක මගේ වහලට හරි හයි කරාම මේක මට හරියයිද? ඒක මට තිබිච්ච ප්‍රශ්නයක්. ඉතින් ඒක අවුරුදු 3ක් අවසානයේ තමයි සමහර දේවල් ඇත්තරම निराකරණය වුණා කියලා මට හිතෙනවා. ඔව් දැන් ඒක මං හිතන්නේ තසුන් හොඳ තැනකට මේ සාකච්ඡා යොමු කරා. මගෙන් ගොඩක් අය අහලා තිබුණා මේකට මේ බැංකු ලෝන් දෙනවද මේක කරන්න කියලා. ඇත්තට මමත් ඉතින් හිටියා කලින් වීඩියෝ එක කරද්දි මේකට බැංකු ලෝන් හම්බෙනවා කියලා. නමුත් මේ වෙනකොට බැංකු ලෝන් දෙන එක නවත්තලා කියලා තමයි මට දැනගන්න හම්බුනේ. බැංකු ලෝන් දෙන්නේ නැහැ එහෙම නේද? ඒක ඇත්තම කතාව මදුර මේ මේක බැංකුවකින් දෙන ලෝන් එකක් නෙමෙයි. ඇත්තරම සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි ලෙකෝ එකයි ඒගොල්ලන්ගේ ෆන්ඩ්ස් වලින් තමයි මේ ලෝන් එකට ෆන්ඩ් කරන්නේ. ඒතර බැංක එකක් හරහා මේ ලෝන් එක දුන්නට ඒ ආයතන දෙක තියෙන ෆන්ඩ් එක තමයි දෙන්නේ. ඒතර දැනට මං හිතන්නේ මේ ආයතන වලින් මේ ෆන්ඩ් දෙන්න පුළුවන් උපරිම සීමාවට ඇවිල්ලා තියෙන නිසා දැනට මේ ලෝන් එක తాවකාලිකව නවත්තලා තියෙනවා. මේ ඔය අඩු ඉන්ට්‍රස්ට් එකට දෙන 6% ඉන්ට්‍රස්ට් එකට දෙන ලෝන් එක. හරි ඔන්න එහෙමනම් ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා මම හිතනවා. එතකොට කසුන් දැන් මේ අවුරුදු 3කට කලින් මේ සම්පූර්ණ මේ පද්ධතියට කීයක් වියදම් වුණාද? මගේ සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක උනේ ලක්ෂ 11ක්. හැබැයි දැන් වෙලා දැන් වෙනකොට මේ වෙලා වෙනකොට මම කියන්නේ මේ රටේ තියෙන මේ ගමනත් එක්ක සහ මේ එක්ස්චේන්ජ් රේට් එකත් ආපු දේවල් නැතුව ගත්තොත් දැන් වෙනකොට මම හිතන්නේ 6 වගේ යුනිට් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 8කට ලක්ෂ 9කට වගේ ගානකට හයි කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් ඊළඟ ගැටලුව තමයි කසුන් දැන් මේවා හයි කරන ආයතන ගොඩක් තියෙනවා ලංකාවේ. මේ හතු බිපෙන්න වගේ පහුගිය කාලේ මෙහි වුණා මේ සෝලා යුනිට් හයි කරන ආයතන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ආයතන කොයි තරමකට වග කියනවාද? ආයතන කොච්චර කාලයක් පවතී? සමහර අය කියනවා අපි මේක ලයිෆ් ටයිම් වොරන්ටි දෙන්නම්. සමහර අය කියනවා අවුරුදු 25ක් දෙන්නම්. නමුත් මේ සමහර ආයතන මේනකොට හොයාගන්නත් නැහැ. ඉතින් අපි මේ කට්ටියට එහෙම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. කසුන්ට මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? මදුර මෙහෙමයි. දැන් මේකේ අපිට ඇවිල්ලා හයි කරන ආයතනය කියන කෙනාගේ වගකීම වෙන්නේ මේක හයි කරලා අපිට පද්ධතියට හයි කරලා දෙන එක. එතනින් එහාට අපේ ඇග්‍රීමන්ට් එක තියෙන්නේ ලෙකෝ එක නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකත් එක්ක.
එතකොට අපේ සර්විස් ප්‍රොවයිඩර් පැනල්ටි එක ගෙනල්ලා ඉන්වර්ටර් ගෙනල්ලා හයි කරලා ඒ ඕන කරන කොන්ට්‍රැක්ට් නැත්නම් ඇග්‍රීමන්ට්ස් සයින් කරන දේට අපිට උදව් කරනවා. හැබැයි අපේ අපේ අල්ටිමේට් ඇග්‍රීමන්ට් එක යන්නේ ලෙකෝ එක හෝ ඉලෙක්ට්‍රික් බෝඩ් එකත් එක්ක. එතනින් පස්සේ සප්ලයර්ට මේන්ටනන්ස් කියලා ලොකු කටයුත්තක් වැටෙන්නේ නැහැ. ලොකු මොන හරි සත්තු කාලා හරි මොන හරි එහෙම විශේෂ දෙයක් ආවොත් ඇරෙන්න. එතනින් එහාට අපේ ඇග්‍රීමන්ට් එක තියෙන්නේ අවුරුදු දැන් මගේ නම් ලෙකෝ එකත් එක්ක තියෙන්නේ අවුරුදු 22ක් යනකම් ලෙකෝ එක මේක ගන්නවා කියන ඇග්‍රීමන්ට් එක තමයි අපි අපි අතර තියෙන ඇග්‍රීමන්ට් එක. ඔව් නෑ නෑ කසුන් මං මතු කරේ එතන නෙවෙයි මේ මේ හයි මේවා ගෙනල්ලා හයි කරන. කියන්නේ මේවා බොහෝ විට මේ චීන බඩු. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා චීන බඩු වල ක්වොලිටී පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවානේ. ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක් නේ. එතකොට මේ චීන මේ 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 සෝලා පැනල් සහ අනිත් යුනිට් මම හිතන ඔබගෙන මේ ඉතලි යුනිට් එකක් කිව්ව තියෙන ඉන්වර්ටර් එක. ඉතින් මේ චීන ප්‍රොඩක්ට් ගෙනල්ලා හයි කරාම මේව කොච්චර කාලයකට පවතීද? එතකොට මෙන්න මේ ඔය දැන් යම් ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා මේක කරාට දැන් දීර්ඝ කාලීනව මේකෙන් මුදල් උපයන බලාපොරොත්තු වෙන මේක ගෙනල්ලා හයි කරගන්නවා. එතකොට ණය වෙනවා. ණය වෙලා මේක ගෙනල්ලා හයි කරගත්තට මේක මේ වැඩ නොකර ගියොතින් සමහරට අර ආයතනයක් නැහැ හොයාගන්න. ණය අතින් ගෙවන්න වෙනවා. ඔන්න වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මම හිතන ගොඩක් අය මගෙන් ප්‍රශ්න කරලා තිබුණා ඒ ගැන. ඉතින් ඒකට අපිට දෙන්න තියෙන උත්තරේ නම් තමන් ආයතනයක් තෝරගන්නවා නම් ඒ ගැන ටිකක් බරපතල විදිහට හොයලා බලලා සැලකිලිමත් වෙන්න. මොකද එහෙම අපිට කාගවත් තියෙන ආයතනයක් සම්බන්ධව රෙකමන්ඩ් කරන්න ඕ එහෙම කරන්න බෑ. මතුර එතන මට තව දෙයක් කියන්න තියෙනවා. දැන් ආයතනයක් අපිට මේක දෙනකොට ඒගොල්ලන් අපිට ප්‍රොපෝසල් එකක් දෙනවා. ඒ කියන්නේ සයිට් විසිට් එකක් කරලා මෙන්න මේ මේ අයිටම්ස් තමයි අපි හයි කරන්න කියලා. දැන් ඔයා කිව්වා වගේ මගේ ඉන්වර්ටර් එක කියන යුනිට් එක ඉටලි වෙනකොට මේ පැනල්ස් ඔක්කොම චයිනා. ඒතර චයිනා වලත් අපි දන්නවා ග්‍රේඩ් කීපයක් තියෙනවා 1 2 3 කියලා. එතකොට අපිට පුළුවන් සප්ලයර්ගෙන් අහන්න මොකද්ද මේ චයිනා මොකද්ද මේ ග්‍රේඩ් එක මොකද්ද මේ කම්පැනි කියලා. සහ මට නම් දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. දැන් මම ඉන්වර්ටර් එක මෙයා මේක දෙනවා කිව්වම මම ඒ ඉන්වර්ටර් එක ඒ කම්පැනි එකේ සයිට් එකට ගිහිල්ලා මම බැලුවා මොකද්ද මේක තියෙන මොකද්ද ඒගොල්ලන් දෙන වොරන්ටි එක මොකද්ද ඒගොල්ලන්ගේ හිස්ටරි එක කියන එක. ඒ වගේම පැනල්ස් වලට අපිට බලන්න පුළුවන්. ඒතර පැනල්ස් දැන් මම අරන් තියෙන මොනෝ පැනල් කියන එක මේකේ අර මේක කලර් එක පොඩක් කළු පාටට හුරුයි අනිත් ඒවට වඩා සහ මේකේ මේ කල්පාවකම වැඩි. ඉතින් අන්න ඒ වගේ දේවල් අපිට මේ ප්‍රොඩක්ට් ස්පෙસિෆිකේෂන්ස් අපිට බල කියවලා අපිට දැනුම අරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අර එළියේ සෝලා පැනල් ටික කලින් දැක්කා වගේ සෝලා පැනල් වලින් නිෂ්පාදනය කරන විදුලිය මෙන්න මේ මේක කසුම් එක ඉන්වර්ටර් එක නේද? ඔව් මේක ඉන්වර්ටර් එක. එතකොට මේ තියෙන්නේ මේ ඩිස්ට්‍රිබියුෂන් පැනල් එක ඊළඟට මෙතන තියෙනවා ස්විච් එක. මේක ඔෆ් ග්‍රිඩ් සහ ඔන් ග්‍රිඩ් කියන තත්ත්වයට මේ දාන්න නේද? ඔව් ඔව්. එතකොට කසුම් පොඩ්ඩක් තව මේක පොඩ්ඩක් අපි බලන් ඉන්න අයට මේක ඔයා පාවිච්චි කරනවානේ. සෝලා සිස්ටම් එකකත් හාර්ට් එක කියලා කිව්වොත් මේක හරියටම හරි. ඒතර මෙයාගේ රාජකාරිය වෙන්නේ අපේ සෝලා පැනල් එකෙන් හදලා දෙන කරන්ට් එක අපි ග්‍රිඩ් එකට සප්ලයි කරන්නේ. නැත්නම් ජාතික පද්ධතියේ යවන්න ඕන කරන විදිහට කරන්ට් එකට හදලා මේ යුනිට් එකට දෙන්නේ. ඒතකොට මෙයා කන්වර්ට් කරලා දෙන එක මේ මේ යුනිට් එක හරහා අපි ජාතික පද්ධතියේ දෙන එක තමයි කරන්නේ. මේ ඉන්වර්ට් එක 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 රටවල මැනුෆැක්චර් කරනවා. දැන් මේ ඉන්වර්ට් එක ABB කියන බ්‍රෑන්ඩ් එක. මේක ඉටලි මැනුෆැක්චර්ඩ් එකක්. සහ ඉන්වර්ට් එකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා අදන රට කන්ට්‍රි ඔෆ් ඔරිජින් එක. කැපැසිටි එක. දැන් මේක 6 කිලෝවොට් 6ක ඉන්වර්ට් එකක් 2018 අවුරුද්දේ නිෂ්පාදනය කරා. මේ තියෙන අද දවසේ කරපු ප්‍රොඩක්ෂන් එක. හරි. 27.2 අද දවසේ ප්‍රොඩක්ෂන් එක හදලා තියෙනවා. මේ දාලා තියෙන යුරෝ කේලෙවල මේ රේට් එකට කැල්කියුලේට් වෙන්න. දැන් මේක යුරෝප් මැනුෆැක්චර්ඩ් එකක් නිසා දැන් අද දවසේ මේ වෙලාව වෙනකොට 27.2 කිලෝවොට් අවස් හදලා තියෙනවා මේ යුනිට් එකේ. හරි. එතකොට දැන් මම වැදගත්ම ප්‍රශ්නය අහන්න. දැන් ගොඩක් අය හිතනවා මේක මේ බිස්නස් එකකට කරන්න පුළුවන් තමන්ගේ වහලේ උඩ මේ පැනල් ටිකක් අයි කරගත්තාම මේක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට හෝ ලෙකෝ එකට විකුණලා මේකෙන් ලාභයක් ගන්න පුළුවන් අමතර ආදායමක් උපයන්න පුළුවන් කියලා. දැන් කසුන් එහෙම ආදායමක් උපයනවද උපයන්න පුළුවන්ද? ඇත්තම කතන්දරේ මදුර දැන් අපි මේ වගේ දෙයක් කරනකොට ඉස්සෙල්ලා මම බලන්නේ අපි හැම කෙනෙකු බලන දේ තමයි අපේ පේ බෑක් පීරියඩ් එක. අපි යොදවපු මුදල අපිට කව වෙන්න කොච්චර කාලයක් යනවාද කියලා. තර මම මූලික ගණන් හැදීම කරේ මම මේක මගේ මූලික ඉන්වෙස්ට්මන්ට් එක. ඒ ඉන්වෙස්ට්මන්ට් එක මට මාසෙකට අවම වශයෙන් මෙච්චර මුදලක් ලැබුණොත් මම කොච්චර ගාණකින් කව කරනවා.
විතර පේ බෑක් පීරියඩ් එක මගේ කැල්කියුලේෂන් එකට අනුව අවුරුදු 3.5ක් 4ක් අතරද. ඒ කියන්නේ මම මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක රුපියල් 15000ක් ගෙවාගෙන යන තැනදී මට අවුරුදු 3.5ක් 4ක් අතරතදී මගේ සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක කව වෙනවා. ඒතොර එතනින් එහාට මට හම්බ වෙන ආදායමක් තියෙනවා නම් ඒක මගේ ලාභය. ඒක මගේ ලාභය. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ මුදලේ වටිනාකම අඩු වීම අරමුණ මතක කරලා මූලික ආයෝජන හැට ගණන් හදලා නමුත් දැන් ඇත්තම කතන්දරේ උනේ මදුර මම දැන් මේක හදනකොට මම අර ඔයාලට කිව්වා වගේ මම මේක හදන්න කලින් මට කම්පැරිසන් එකට ලොකු බේස් එකක් තිබුණේ නැහැ. ඒක නිසා මට මම මූණ දීපු මට මම ෆේලිය වෙච්ච පොයින්ට්ස් කීපයක් තිබුණා. ඒක නිසා අර කියපු පේ බෑක් පීරියඩ් එක රීච් කරන්න මට බැරි වෙනවා. ඔව් නෑ මම හිතන්නේ අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට වැදගත් දෙයයි ඔන්න ඔය ෆේලියස් ටික කිව්වනා නේද? පළවෙනිම කාරණාව තමයි අපි දැන් අපේ ගෙදරක ඕන කෙනෙක් දැන් ගේ හදනකොට ඒක මම සෝලා පැනල් හයි කරනවා කියන එක ඔළුවේ තියාගෙන හදනවා නම් මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ගෙදර වහලේ ඇංගල් එක ඊවන් ඇංගල් එක. ඒ කියන්නේ තට්ටු කීපයකට ඇංගල් එක ගන්න එක අපිට අවශ්‍යයි. ඒ වගේමයි සාමාන්‍ය ලංකාව හැටියට ගත්තාම ලංකාවේ දවසේ වැඩි වෙලාවක් දැන් මේ සෝලා පැනල් එකකට ඉරාවුව වැටිලා දවසේ වැඩි කාලයක් ඒකාකාර අවුවක් වටනොත් තමයි යා මැක්සිමම් ප්‍රොඩක්ෂන් එකක් දෙන්න උත්සාහ කරන්නේ. ඒක නිසා දවසේ වැඩි කාලයක් වහල දකුණු පැත්තට ෆේස් කරලා තියෙන වහලයක් නම් ලංකාවේ හැටියට නම් දකුණු පැත්තට බරව ඒ කියන්නේ ඇංගල් එක දකුණු පැත්තට තියෙන වහලයක් නම් ඒකෙන් අපිට ගන්න පුළුවන් බෙනිෆිට් එක ගොඩක්ම වැඩි. ඔව් දැන් මේ වෙනකොටත් අපි මේ වහලේ උඩ ඉන්නේ සෝලා පැනල් එක ළඟ අපේ කෙලින්ම මූණට ඉරේලිය වැටෙන බොහොම අමාරුයින් තමයි මේ ඉරේ දිහා බලාගෙන ඔයගලත් එක්ක කතා කරන්නේ. ඒ වගේමයි දැන් අපි ගෙදරට අහු වැටුණා කියන එක ෆැක්ට් එකක් විතරයි. ඊකට අමතරව ගේ වටේට තියෙන ගස්කොළන් බිල්ඩින් දැන් මම මගේ හොඳම උදාහරණය වඳුර දැන් මගේ මේ අපි ඉන්න මේ වහලට උඩින් තව පිටිපස්සෙන් වහලයක් තියෙනවා. ඒතර උදේට ඉර පායනකොට ඉර මේ පැත්තෙන් ඉර නැගගෙන එනකොට මේ සෝලා පැනල් එකට එකෙන් භාගයක්ම වැහෙන්න මේ 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 හේවණල්ලක් වැටෙනවා. ඒ ෂැඩෝ එක අයින් වෙන්න උදේ 11 විතර වගේ වෙලාව එනකන් මට ඉන්නවා. ඒතර මගේ මේ ප්‍රොඩක්ෂන් එකදී ආ මොනිටර් කරලා බැලුවාම ප්‍රොඩක්ෂන් එක උදේ 11 වගේ වෙනකොට තමයි එකපාරට මේක බූම් වෙලා හවස 6:00 මාරන් ඉර බහිනකම මේක අඩු වෙනවා. හැබැයි මේක අර නෝමල් කර්ව් එකක් වගේ මෙහෙම වැඩි වෙලා අඩු වෙන විදිහකක් තිබුණා නම් සමහරට මගේ ප්‍රොඩක්ෂන් එක මිටට වැඩි වෙන තිබුණා. ඒකට අමතරව මදුර දැන් මේ වටපිටාවේ තියෙන ගස්කොලන්නුත් ලොකු රෝල් එකක් කරනවා. ගහක අත්තක් ගහක දැන් උදාහරණයක් ගත්තොත් අපි මේ ඉන්න තැන වටේ පොල් ගස් කීපයක් තියෙනවා. මේ පොල් ගස් වල හේවණල්ල මේකට වැටෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ 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 එක පැනල් එකකට වැටෙන හේවණල්ල ඒ කියන්නේ මේ පැනල් 24ටම 24ෙන්ම අඩුවෙන්ම හේවණල්ල වැටෙන අඩුවෙන්ම අවුව තියෙන එකට අනුව මේ පැනල් 24ම ප්‍රෝග්‍රෑම් කරගන්න විදිහක් තමයි මේ පැනල් වල තියෙන්නේ. ඒ කියන්නේ එක තැනකට හේවණල්ල වැටුනොත් සමහරට මේ පැනල් 24ෙම ඒ කියන්නේ අනිත් 23ම එක්ස්පෙක්ටඩ් කැපැසිටි එකට යන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඒකටත් අමතරව දැන් සතෙක් ජරා කරලා නැත්නම් ෂොපින් බෑග් එකක් නැත්නම් ඇඳුමක් වගේ එකක් පැටලිලා අපිට ක්ලෝස්ලි මොනිටර් කරන්න බැරි විදිය දෙයක් තිබුණොත් ඇත්තටම අපි නොහිත ඒකේ ලොකු ප්‍රොඩක්ෂන් ලොස් එකක් අපිට ඩේ ටයිම් එකේදී වෙනවා. ඒකෙදී කසුන් එහෙමනම් හොඳම දේ තමයි මේ සෝලා පැනල් සිස්ටම් එකක් හයි කරගන්නවා නම් මේ ඔබට පිට්ටු වල මේක යම් පිරිසිදු කිරීමක් කරන්න පුළුවන් විදිහ තැනක තමයි මේක හයි කරගන්න ඕනේ. නැත්නම් යන්න බැරි වහලයක් උඩට හයි කරුවොත් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකනේ කසුන්. ඒ කියන්නේ අපිට සම්පූර්ණයෙන් අතරලා දාලා ඉන්නවා කියලා කියන්නේ යුනිට් එක හයි කරා දැන් ඒක වහල උඩ ඇති. දැන් අපිට ප්‍රොඩක්ෂන් එකක් හම්බෙයි කියන තැන ඉන්නවට වඩා අපිට මේක මොනිටර් කරන්න පුළුවන් විදියක් තියෙනවා නම් මං හිතන්නේ අපිට එක්ස්පෙක්ටඩ් ප්‍රොඩක්ෂන් එක ගන්න පුළුවන්. මේ කසුන් නම් දැන් මේක හයි කරගෙන තියෙන්නේ එහෙම තැනක. මොකද අපිට කසුන්ගේ රූෆ් ටොප් එකට ආපුවාම මෙතෙන්ට ඇවිදගෙන ඉන්න පුළුවන්. දැන් අපි දෙන්න මේ හැම ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේ කැමරා එකත් වහලා උඩ තියෙන්නේ. බොහොම සුදුසුම තැන මං හිතන්නේ කසුන් මේක හයි කරගෙන තියෙනවා. ඉතින් ඔබට ඒක හොඳ ඇඩ්වයිස් එකක් මං හිතන්නේ මේ වගේ එකක් හයි කරගන්නවා නම් ඔබට පහසුවෙන් ළඟා විය හැකි තැනක තමයි මේක හයි කරගන්න ඕන. නැත්නම් මේකේ මේන්ටේනන්ස් වලට ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට කසුන් දැන් සාමාන්‍යයෙන් මේ අද වෙනකොට දැන් මේක දෙන්නේ ලෙකෝ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ලෙකෝ ලෙකෝ එකෙන් කසුන්ට කීයක් ගෙවනවද? එතකොට කසුන් එහෙම නැත්නම් ලයිට් බිල කීයක් ගෙවනවද? ওই ඔන්නේ ප්‍රශ්න ටිකත් දැන් අපේ ලෙකෝ එකත් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එක අනුව මදුර මම කදයක් කියලා මේකේ මම හිතන්නේ ඔය කලින් වැඩසටහන කතා කරා වෙන්න ඕනේ. අපිට ලෙකෝ එකත් එක්ක නැත්නම් ඉලෙක්ට්‍රික් බෝඩ් එකත් එක්ක අපිට ඇග්‍රි වෙන්න පුළුවන් මේ මේ ටැරිෆ් රේට්ස් එහෙම නැත්නම් මේ මේ අපි ලබා දෙන විදි තුනක් තියෙනවා. මගේ කලින් වැඩසටහනක ඒක සම්පූර්ණ මේ විදි තුන සම්බන්ධව මම පැහැදිලි කරා. එතකොට ඒ වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් මේ උඩින් මම ලින්ක් එක දාන්නම්. ඒක ක්ලික් කරාම ඔබට ඒ සම්පූර්ණ වැඩසටහන බලන්න පුළුවන්. මම හිතන්නේ මේ වැඩසටහන බලන්න කලින් ඒක බලලා ඉන්නවා නම් ඔබට යම් මීට වඩා ගැඹුරින් මේක අවබෝධ කරගන්න පුළුවන්. කමක් නැහැ කසුන් අපි මේ වැඩසටහනෙත් දැන් ඔබ කියන්න සූදානම් වෙච්ච දේ අපි කියමු. මේ විදි තුන සම්බන්ධ පොඩි හැඳින්වීමක් කරමු.
පළවෙනි තමයි විදිය තමයි මදුර net metering කියන එක. ඊට පස්සේ net accounting, net plus කියන එක. එතන net metering කියන එක යටතේදී අපිට මුදලක් ගෙවන්නේ නැහැ. හැබැයි අතර අපේ මීටරේ ඇඩ්ජස්ට් වෙනවා. අපි නිකන් අපිට තේරුම් ගැනීම කිව්වොත් මීටරේ එක පැත්තකට කරගෙනවා. අපේ පාවිච්චි කරන එක අනිත් පැත්තකට කරගෙනවා කිව්වොත් අපි ඒ වගේ තේරුම් ගත්තොත් අන්න ඒ වගේ දෙයක්. එතකොට අපි පාවිච්චි කරන තරම් මේක සෙට් ඔෆ් වෙවි යනවා. හැබැයි අපිට 0.1 එකේ තියාගන්න හෝ යම් පොඩි ප්‍රමාණයක් යනවා. කරන්ට් එක පාවිච්චි නොකරොත් ඒක මයිනස් ගිහිල්ලා තියෙනවා. එතකොට අපි පාවිච්චි කරනකොට ඒක වෙනවා. එතකොට ඉන්ඩස්ට්‍රියල් ටයිප් එකකට ෆැක්ටරි එකක් පාවිච්චි කරන නැත්නම් ඒ වගේ නිතර කරන්ට් එක පාවිච්චි කරන කෙනෙකුට බිලක් අවශ්‍ය නැතුව ඩේ ටයිම් එක වැඩිපුර කරන්ට් එක පාවිච්චි කරනකොට මං හිතන්නේ ඒ වගේ දෙයක් තමයි හොඳ. එතන net accounting කියන එකේදී අතරම වෙන්නේ මගේ consumption day time එකේ මගේ consumption එක අඩු කරගෙන ඉතුරු කොටසට මුදලක් මම ගෙවන්න තියෙනවා නම් මම ගෙවනවා මට ලැබෙන්න තියෙනවා නම් මට ලැබෙනවා net plus එක කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා අපේ හදන production එක සම්පූර්ණයෙන්ම national grid එකට අපි දෙනවා එතකොට අපේ gedara bill එක අපිට වෙනම හම්බෙනවා ඔය විදිහට තමයි යන්නේ. ඒතරම මම ඉන්නේ අතරම net accounting කියන එකේ. නමුත් මම අද සම්ත හිතනවා තවමත් මම net plus කියන එකේ මම හිටියා නම්. මොකද මගේ gedara madura තියෙන්නේ ඔක්කොම LED lights. මගේ gedara දරුවන් විරිඳ අපි ඔක්කොම උදේට වැඩට ගියාම අපි එන්නේ හවසට. ඒතර අපේ තියෙන practical requirement එක reach කරන්න නැතුවම accounting net accounting කියන එකට ගියා මිසක් මොකද LED lights විතරක් පාවිච්චි වෙන fridge එක විතරයි සාමාන්‍ය current එක වැඩිපුර අදින එකකට තියෙන්නේ. එතකොට මම net plus වගේ එකකට ගියා නම් මගේ unit 50ක් වගේ ඉතාම පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ අර මුදල මට සම්පූර්ණයෙන් ලොකු මුදලක් මට ඒතර ලැබෙනවා. මොකද මේ මම තව දෙයක් විතර කියලා නම් මදුර. දැන් අපිට මේ මේ electricity board එක නැත්තම් leco එක දෙන rates ගැන ඒගොල්ලන් agreement එකක් දෙනවා අපිට sign කරන්න. එතකොට දැන් මගේ agreement එක ගත්තාම මගේ agreement එක අවුරුදු 22ක් වෙනකන් අවුරුදු 22ක් වෙනකන් leco එක agree වෙලා තියෙනවා මගෙන් ගන්න. තර පළවෙනි අවුරුදු 7 රුපියල් 22.50 ගානේ තමයි කිලෝවොට් අවර්ස් එක යුනිට් එකක් ගන්න. ඊළඟ අවුරුදු 8 රුපියල් 8.15 ගානේ ගන්න. ඊළඟ අවුරුදු 5 ගැන විස්තරයක් කියලා නැහැ හැබැයි ගන්නවා කියන කියලා දෙනවා. ඒතර එහෙනම් ඔය කියන විදිහට ඊළඟ දැන් පළවෙනි අවුරුදු 7 මම මේක ඉන්වෙස්ට්මන්ට් එකව කරගත්තොත් එතනින් පස්සේ 15.50 ගානේ හම්බෙන්න මුදල තමයි මට මගේ ලාභය හැටියට ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අර ඒ රේට් එකත් එක බලලා මගේ කන්සම්ෂන් එකත් එක බැලුවාම net plus කියන එකක් මම වගේ කෙනෙකුට පාවිච්චි කරන එක ලාභයි කියන එක තමයි මට හැඟෙන්නේ. ඔව් ඒකයි. දැන් තව ලොකුම ප්‍රශ්නයක් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා. දැන් සාමාන්‍ය මේ වගේ යුනිට් එකක් හයි කරගෙන දැන් මේ වෙන මේ දවස්වල තියෙනවානේ මේ මේ පවර් කට් එක. එතකොට මේ සාමාන්‍යයෙන් ලයිට් ගියාම අපි සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කිව්වොත් අනිත් ගෙවල් වලට ලයිට් ගියාම මේ සෝලර් පැනල් තියෙන ගෙදරටත් ලයිට් යනවා. මීටරේ හරහා ඒතර ඒක වෙනකොට මීටරේට කරන්ට් එක හම්බෙන්නේ අපිට ජාතික පද්ධතියෙන් එන කරන්ට් එක. ඒතර මීටරේ ඔන් වෙලා තිබුණොත් තමයි මේකේ හදන ප්‍රොඩක්ෂන් එක එළියට ගන්න එක යා රෙකෝඩ් කරන්නේ. අපේ පාවිච්චියට ගන්න එක යා රෙකෝඩ් කරගන්නේ. ඒතර මීටරේ ඕෆ් වුණා කියලා කියන්නේ සෝලර් පැනල් එකේ හදන ප්‍රොඩක්ෂන් එක එළියට යන්නේ නැහැ. ඒක අපිට එතන වාසියක් හම්බෙන්නේ නැහැ. සහ අපිට කරන්ට් එක පාවිච්චි කරන්නත් බෑ. ඔව් ඒ කියන්නේ දැන් මේ වෙනකොට මේ පය හතක් මේ වරින් වර අපේ මේ මේ මොහොත වෙනකොට ලංකාවේ හැමතැනකටම ලයිට් කපනවා. මේ තෝරාගත්තන් කීපයකට හැර නේද? ඒකත් කියන්නේ බෑ. එහෙම වෙනෝනේ මේ ලංකාවනේ. ඉතින් යම් යම් විශේෂ වර ප්‍රසාදලත් පුද්ගලයෝ ඉන්න පළාත්වලට ලයිට් කපන්නේ නැහැ. අපි වගේ අය ඉන්නකොට ඉන්න පළාත්වල ලයිට් පැය 7ක් කපනවා. එතකොට මේ පැය 7 පුරාම මේ සෝලා යුනිට් එකෙන් හදන ජනනය කරන විදුලිය ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට හෝ ලේකෝ එකට ගන්න බෑ. ඒකට අපිට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඔක තමයි කතාව. එතකොට අන්න ඒ ටික ඔබට පාවිච්චි කරගන්න පුළුවනි. ගෙදර බැටරි බැංක් එකක් හදා ගන්නවා නම් සාමාන්‍යයෙන් LED මේ සිට බැටරි පද්ධතියක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකට වියදම් කරනා වගේම බැටරි ටිකකට වියදම් කරන්න ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ එතකොට කරුවලේ ඉන්න හෝ අනිත් ඉලෙක්ට්‍රික් බඩු ටික පාවිච්චි කරගන්න ගැටලුවක් නැතුව ඔබට පුළුවනි. ඒක තමයි ඒ අහපු ප්‍රශ්න වලට දෙන්න තියෙන උත්තරේ. එතකොට දැන් අපි මේ කතාවේ සමස්තයක් විදිහට ගත්තොත් තාමත් කසුන්ද මේකෙන් ලාභයක් උපයන්න බෑ. මේ මේ බිල් එක 0 කරගෙන යන්න පුළුවන් නේ.
මට ඇත්තරම තියෙන කාරණාව තමයි දැන් පළවෙනි එක මම බලාපොරොත්තු වෙච්ච දැන් මගේ ලයිට් බිලේ ලෝන් එක වෙනුවෙන් මම ගේවන ඉන්ස්ටෝල්මන්ට් එක ඒ කියන්නේ 1 මිලියන් මම අරගෙන තියෙන ලෝන් එක ඒ ලෝන් එක වෙනුවෙන් 106 ඉන්ට්‍රස්ට් එකකට තමයි මම 15290ක් ගෙවන්න ඕනේ මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක හැබැයි මේ 15290 ගෙවන්න අවශ්‍ය කරන තරම් ප්‍රොඩක්ෂන් එක ඒ කියන්නේ මම ප්‍රොඩක්ෂන් එකෙන් මගේ කන්සම්ෂන් එක අඩු කරලා පස්සේ ඉතුරු කොටසෙන් මට ගෙවන්න ඒ ඉතුරු කොටස කියන එක ප්‍රමාණවත් මදි මගේ ලෝන් එකේ ගාණ ගෙවන්න ඒක නිසා ලෝන් එක අවුරුදු 5ක ඉවර ඉවර වෙනකන් මට ඇත්තට මේකේ ලාභයක් නෙමෙයි. ඔව්. ඇවරේජ් මන්ත්ලි මේ යුනිට් එක දැන් මේ මගේ තියෙන පරිසරයත් එක්ක යුනිට් 600ක් වගේ ප්‍රමාණයක් හදනවා. ඒතර ගෙදර පාවිච්චියට යුනිට් 50ක් 60ක් ගියාම දල වශයෙන් යුනිට් 550ක් වගේ තමයි මගේ පාවිච්චියට ගන්න. ඒක මට මගේ ලෝන් එකේ ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන ප්‍රමාණයටත් ඇත්තටම ප්‍රමාණවත් මදිතර. ඒතර තව රුපියල් 2000ක් 3000ක් මම අතින් ගෙවාගෙන තමයි යන්නේ. ඒක හැබැයි පළවෙනි අවුරුදු පහෙන් පස්සේ ලෝන් එක ගෙවිලි වරුණාම ඉන්හාට ලැබෙන එක තමයි ලාභය. එතකොට අර අවුරුදු 22ක් ගන්න 22ද ගන්න බලා 22ක්. අව මෙන්න මේ අවුරුදු 22ම මේ සෝලාර් පැනල් එක මේ තත්ත්වෙම වැඩ කරොත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා කාලපව ගත වෙද්දී මේවායි කාර්යක්ෂමතාවය අඩු වෙනවා ඊට පස්සේ යම් යම් තාක්ෂණික ගැටලු වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී තමයි උත්තරයක් නැති වෙන්නේ. කොහොමද දැන් මගෙත් ගත්තාම මුල් ටිකේ ඇතරම මුලින් හයි කරපු ටිකේ ලොකු ප්‍රොඩක්ෂන් එකක් දුන්නා. නමුත් දැන් අපි අවුරුදු 3ක් 4ක් ගිහින් අවසානයේ බලනකොට මට දැනෙනවා මේකේ කැපැසිටි ඩ්‍රොප් එකක් වෙනවා. ඒ කියන්නේ මම හොයලා බැලුවාම මට මගේ සප්ලයර්ට එක කන්ෆර්ම් කරා දැන් මේ යුනිට්ස් වලින් මේ තියෙන ස්ටෑන්ඩඩ් කැපැසිටි එක ඒක කන්සියුම් කාලයත් එක්ක මේ තියෙන ස්ටෑන්ඩඩ් කැපැසිටි එක අඩු වෙනවා. එතකොට අපි අවුරුදු 22ක්ම අපිට එකම විදිහට එකම ප්‍රොඩක්ෂන් එකක් එයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. බෑ ප්‍රොඩක්ෂන් ඩ්‍රොප් එකක් සිද්ධ වෙනවා කාලානුරූපව. එහෙමනම් මම හිතනවා දැන් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙකුට තිබිච්ච ගැටලු මේකෙන් निराකරණය කරගන්න හම්බ වෙයි කියලා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔබ මගේ නම මధుරනානායකාර මගේ channel එක මధుරයිකෝ channel එකට ගිහිල්ලා channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වටිනා තොරතුරු දිගටම ඔබට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට කසුනුත් මමත් කසුන්ගේ වහලේ උඩ ඉඳලා වැඩසටහන මේ විදිහට ඉවර කරනවා. කසුන්ට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙනවද බලන් ඉන්න කට්ටියට? මට ඇත්තටම කියන්න තියෙන්නේ සෝලාර් පැනල් සම්බන්ධයෙන් ගන්නව නම් හොඳට හොයලා බලලා ඒ තමුන්ගේ ලොකේෂන් එකට තමුන්ට හරියනවද කියන එක හොයලා බලලා කරන්න. මොකද ආවට ගියාවට කරන ආයෝජනයක් නොවන නිසා සහ අපි මේ කාලේ අපි හැමෝම උනන්දු වෙන මාතෘකාවක් මේක කරන්න පුළුවන්ද මේකෙන් ලාභයිද කියන එක. නමුත් ඒක හැම කෙනාටම එකම විදිහටම අපිට ලාභයක් ගන්න පුළුවන් වැඩක් නෙමෙයි මදුර. ඒක නිසා හරියට හොයලා බලලා හොඳ අධ්‍යයනයක් කරාට පස්සේ තමයි සහ හොඳ ආයතනයක් සම්බන්ධ කරගන්න ඕනේ මේ වැඩේ කරන්න. ඉතින් ඔනෝක තමයි ඔක කියන්න තමයි මම තනියම කියන්නේ නැතුව තව සාක්ෂිකාරයෙකුත් එක්ක මේ කතාව කියන්න තමයි අද ඇත්තට මෙතෙන්ට ආවේ. ඉතින් මේකේ තව කතාවක් තියෙනවා කියන්න. ඔබ දැන් මේ සෝලාර් පැනල් එකක් හයි කරගන්නවා මේක මේ ලෙකෝ එකට හරි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට හරි මේක විකුණලා ලාභ හොයන්න යනවට වැඩිය පොඩි සෝලාර් පැනල් කීපයක් හයි කරගෙන ඔබගේ ගෙදර බැටරි බැංක් එකක් හදාගෙන මේ ඕෆ් ග්‍රිඩ් විදියට මේ ඔබගේ අවශ්‍යතාවයට ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට් කරගෙන ඒක බැටරියක් ගබඩා කරන් ඒක අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා නම් මම හිතන්නේ ඒක තමයි මේ හොඳම දේ කියලා. මොකද මේ අනවශ්‍ය ලාභ හොයන්න ගිහිල්ලා දීර්ඝ කාලීන අමාරු වල වැටෙනවට වැඩිය හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඒක තමයි අපිට දෙන්න තියෙන උපදේශ. එහෙමනම් තවත් දවසක මේ වගේ වටින කියන වීඩියෝ එකක් එක්ක ඔබව හම්බෙන බලාපොරොත්තුෙන් අදට අපි ගිහිල්ලා එන්න. සුබ දවසක්.